සංසාරණ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි ඉදිරියට යනකොට ලීලා තිහස්වරට කියන අමුතු කතාවක් සම්බන්ධවයි මං අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා කියලා මේ වෙලාවේ ඔයාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ලීලා කියන්නේ තිහස්වරට ළඟින් ඉන්න කෙනෙක්. විශේෂයෙන්ම තිහස්වරගේ අම්මා තමන්ගේ පුතා ටපලයක් තියෙනවා හඳහනක් ලොක් කරගෙන මේ වෙනකොට වැඩ කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ නිසා ලොකු ප්‍රශ්නයක ලොකු කරදරයක තමයි මේ කට්ටිය මේ වෙනකොට ඉන්නේ කියන දේ අපි හොඳින්ම දන්න කාරණාවක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි මේ සිදුවීම් සියල්ල අතරතුරේදී දැන් ඉතින් තිහස්වර මේ ලීලගෙන් අහන දෙයක් තියෙනවා. තමන් මේ වෙලාවේ මේ කරන්නේ හරි දෙයක්ද කියලා. ඉතින් කොහොමුණත් ලීල මෙතෙන්දි මොන වගේ දෙයක් කියයිද කියලා ඔය අවධානය යොමු කරනවා ඇති. ඉතින් ගොඩක් වෙලාවට ලීලා කියන්නේ අනිගි කියලා කියන්නේ හැමතිස්සෙම හැමෝටම උදව් කරපු කෙනෙක්. අනිගි කියලා කියන්නේ හරි මහින්සක කෙනෙක්. ඉතින් අනිගි හැමතිස්සෙම කවු වෙලාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇමැන්ඩට ගහන්නවත් ඇමැන්ඩට කරදර කරන්නවත්. හැබැයි ඉතින් ඇමැන්ඩ නම් අනිගිට ගොඩක් ලොකු කරදර රැසක් කළ විත්තිය අනිවාර්යයෙන්ම කියන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට යනකොට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරනවා. ඒ කියන්නේ තිහස්රට කියන්නේ පහුගිය කාලේ ඇමැන්ඩගෙන් ගුටි කාපු ඒවා අර අනගි. ඒ වගේම කොච්චර ගුටි කෑවත් සරින් සැරේටම අනගි ඇවිල්ලා තිහස්ර වෙනුවෙන් වැඩ කටයුතු කරන්න සූදානම් වුණ හැටි තිහස්රව බලන්න ඕනේ කියලා එක වතාවක් හරි ඒ විදිහට බැගෑපත් වෙච්ච ඇති. මෙන්න මේ දේවල් මතක් වෙනකොට ඇත්තටම ලීලට හරිම වේදනාවක් දැනෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම ලීල මෙතෙන්දි කියන්නේ මේ තරම්ම කැපවීමක් මේ තරම්ම ජීවිතය අවදානමකට දාගෙන මේ තරම්ම පස්සෙන් එනවා කියන්නේ තිහස්රට ඒ තරම් ආදරය කරන වෙන කෙනෙක් නැති තරම්. කොටින්ම කියනවා නම් තිහස්රගේ අම්මටත් වඩා තිහස්වර ගැන ලොකු සැලකීමකට ලක් වෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි අනගි විත්තිය මේ වෙලාවේදී මේ අම්මට වෙච්ච අඩුපාඩු ගැන. ඉතින් කොහොම හරි ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම තිහස්වර මෙන්න මේ ලීල කියපු දේවල් අහලා විශේෂයෙන්ම තමන්ට මතක් වුණු දේවල් කොච්චර දුරට සාර්ථකද කියන දේ සම්පූර්ණයෙන්ම හිතෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් එතකොට දැන් හරි තමන්ට අවසානයේ හරි මතකයේ ආපේක් ගැන සතුටු වෙන්න අමතක කරන්න නැති වෙයි කියලයි අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න වැඩි chance එකක් පවතින්නේ.